ඈත අතීතයේ ඉඳලම භාණ්ඩ ප්‍රවාහණයට වගේම දේශ ගවේෂණය යුද කටයුතු වැනි විවිධ අවස්ථා සඳහා මුහුදු මාර්ග භාවිතා කරා කියන ඔයාලා හැමෝම දන්නවා. ගුවනින් ගමන් කරනවටත් වඩා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන විට ලොකු කාලයක් යනවා වගේම විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වීමට ගතවන කාලය අඩු කරගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. අන්න ඒ වගේ ඇට්ලන්ටික් සාගරයේ සිට පැසිෆික් සාගරයට අඩු කාලයකින් ළඟා වෙන්න පුළුවන් මාර්ගයක් නිර්මාණය කරන්න ඔවුන් සමත් වෙනවා. ඒ එතෙක් මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් හදපු අති විශිෂ්ට නිර්මාණයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ මේ සුවිශේෂී වූ පැනමයල පිළිබඳ ඔයාලා දැනගත යුතු කරුණු 8ක් පිළිබඳව. වීඩියෝ අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න වගේම මෙවැනි වීඩියෝ දිනපතා නරඹන අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අංක 1. පැනමායලේ ඉතිහාසය. මුලින්ම පැනමායල නිර්මාණය කරන්න අදහස් පළ වෙලා තියෙන්නේ 1513 වර්ෂයේ වස්කෝනිස්ද බල්බෝවාගේ දේශ ගවේෂණයේ ප්‍රතිඵලයක් විදිහට කියලා තමයි මුල් වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ කොහොම නමුත් මේක ව්‍යාපෘතියක් විදිහට වැඩ කටයුතු පටන් අරගෙන තියෙන්නේ 1881 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා. ප්‍රංශ සමාගමක් විසින් කියලයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. පසු කාලීනව 1888 දී පමණ මෙම ව්‍යාපෘතියෙහි සේවකයන් 40,000ක් පමණ සේවය කරලා තියෙනවා. මෙම සේවකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් බටහිර ඉන්දිය කොදෙව් දූපත් වැසියන් කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ අනුපාතයක් විදිහට කිව්වොත් පුද්ගලයන් දස දෙනෙක් අතරට නව දෙනෙක්ම වගේ වැඩ කරලා තියෙන්නේ කොදෙව් දූපත් වැසියන්. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණා තියෙන්නේ 1869 වර්ෂයේ සුවසැල නිර්මාණය කරා වගේ ඇට්ලන්ටික් සහ පැසිෆික් සාගර සම්බන්ධ කිරීමත් ඔවුන්ට පහසුවෙන්ම නිම කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කොහොම වුණත් මේක ඔවුන් සිතූ පරිදිම සාර්ථක කරගන්න බැරි වෙලා මෙම සමාගම බංකොලොත්වලා අතරමඟ නතර කරන්න වෙලා තියෙනවා. අංක 2. ප්‍රංශ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය. මොවුන් 40,000කටත් වඩා විශාල සේවක පිරිසකින් යුතුව වැඩ කටයුතු කරත් ඒ නිසි සැලැස්මක් නොමැතිව සිදු කරපු නිසාත් ඔවුන් භාවිතා කළ යන්ත්‍ර සූත්‍රවල ගුණාත්මකභාවය පිරිහිලා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි. ව්‍යාපෘතිය සිදු කරමින් සිටින අතරවාරයේ කහ වුණ වගේම මැලේරියා රෝගය නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීමත් සමග මොවුන්ට මෙය තවදුරටත් ඉදිරියට කරගෙන යාමට බැරිව ව්‍යාපෘතිය ඇන හිටලා තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට විවිධ රෝගාබාධ නිසා 1881 ඉඳලා 1889 වෙනකොට මෙම ව්‍යාපෘතිය නිසා සේවකයන් 22,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති අතරම ඉන් 5,000ක් පමණම ප්‍රංශ ජාතිකයන් බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. මේ විදිහට නාය යෑම්, ගම් වතුර වගේම ඉංජිනේරුවන්ගේ විවිධ ගැටලු නිසාම ඩොලර් මිලියන 234ක් පමණ වියදම් කරලා ආරම්භ කරපු මෙම ව්‍යාපෘතිය බංකොලොත් වී අතහැර දැමීමට සිද්ධ වෙලා තියෙනවා. අංක 3. ඇමරිකාවේ මැදිහත් වීම. කඩාවැටලා තිබ්බ ව්‍යාපෘතිය නැවතත් ගොඩගන්න එක්සත් ජනපදයේ නව කණ්ඩායමක් පැමිණි අතරම ඔවුන් අලුත් සැලැස්මකට අනුව වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඔවුන් මුහුදු මට්ටමේ ඇලක් තැනීම වෙනුවට දියාගුල් සහිත නව ඇලක් නිර්මාණය කරන්න ඔවුන් උනන්දු වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මොවුන්ට මෙම ව්‍යාපෘතිය බාරගනිද්දී මේට අවශ්‍ය විශාල සම්පත් ප්‍රමාණයක් ඒ වන විටත් විනාශ වෙලා තිබ්බ නිසා ඔවුන් මුලින්ම ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ වගේම ප්‍රංශ ජාතිකයන් භාවිතා කළ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඔවුන්ට අලුත් වැඩියා කිරීම සිද්ධ වෙලා තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට ඔවුන් ගොඩනැගිලි 2150ක් පමණ අලුත් වැඩියා කරලා නැවත භාවිතා කරා කියලා තමයි සඳහන් කරන්නේ. අංක 4. මීටර 110ක් උස ගල් කන්දක් පොළවට සමතලා කිරීම. පැනමෑල නිර්මාණයේ පටන්ම බාධා තිබ්බ කියන්න ඔයාට අමුතුවෙන් කියන්න ඕනි වෙන්නේ නැහැ. මීටර 110ක් එහෙමත් නැත්නම් අඩි 361ක් පමණ උස ගල් කන්දක් කඩලා ඉවත් කිරීම තමයි ඔවුන්ට ඊළඟට සිද්ධ වුනේ. ඒ වගේම මේක තමයි ඔවුන් මුහුණ දුන්න විශාලතම බාධකයේ විදිහට සඳහන් වෙන්නේ. ඉතින් ඔවුන්ට මේ පාෂාණ බැම්ම කඩලා ඉවත් කරන්න ඩයිනමයිට් ටොන් 27,000ක් පමණ ගිහින් තියෙනවා. ඒ වගේම ගල්වල සිදුරු හැරීමට මිනිසුන් 6,000ක් පමණ සේවය කරලත් තියෙනවා. එක් දිනකට දුම්රිය මැදිරි 160ක පමණ විශාල ප්‍රමාණයක කළු ගල් ඉවත් කිරීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ඔයාලම හිතලා බලන්න මෙම ව්‍යාපෘති අවසන් වෙනකොට ඔවුන් කොපමණ පාෂාණ තොගයක් ඉවත් කරන්න ඇතිද කියලා. අංක 5. පැනමෑලේ දියාගුල්. පැනමෑල ගැන කතා කරනකොට මෙහි විශේෂම කොටස වෙන්නේ මෙන්න මේ දියාගුල් නිර්මාණය කරලා තියෙන ආකාරය කිව්වොත් නිවැරදි. ඉතින් මේක කොටස් තුනකට බෙදෙනවා. මුලින්ම නෞකාව ඇට්ලන්ටික් සාගරයේ ඉඳලා පැසිෆික් සාගරයට ගමන් කරනකොට ලිමන් බොක්කේ පිවිසුමට පැමිණෙන අතර ඒ සැතපුම් 7ක් පුරාවට විහිදලා තියෙනවා. ඉන්පසුව ගැටෙන නගරයට පිවිසෙන නෞකාව
අඩි 85ක් ඉහළට එසවෙනවා වගේම මීටර 26ක උන්නතාංශයක් සමග ගමන් කරලා ඊළඟ අගුලෙන් නැවතත් අඩි 43ක් වැනි පහළ උන්නතාංශයක් සහිතව පහළ බසින ජලය සැතපුම් 8ක් පුරාවට විහිදෙනවා. අවසානයේ නැවතත් අඩි 30ක උන්නතාංශයක් සහිතව ගමන් කරලා තමයි මුහුදු මට්ටමට සම්බන්ධ වෙනවා කියලා ඔවුන් වාර්තාවල ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙම අගුල් සඳහා ජලය ලබා ගැනීමට කඳු මුදුන්වල કૃතිම විල් නිර්මාණය කරලා ඒවා ජල ගුරුත්වාකර්ෂණය මගින් පැන මෑරට අවශ්‍ය ජලය ලබා ගන්නවා කියලයි සඳහන් වෙන්නේ. මෙම දියාගුළු දෙපසට විවෘත කර හැකි ලෙස නිර්මාණය කරලා තිබෙන අතරම එසේ නිර්මාණය කරලා තියෙන්නේ යාත්‍රා දෙපසට ගමන් කිරීමට පහසු වෙන විදියට. මෙහි එක් දියාගුළක පළල අඩි 65ක්ද ඝනකම අඩි 6.5ක් වෙන මෙම දියාගුළක උස අඩි 85ක් දක්වා උපරිම අගයකට යනවා කියලයි වාර්තා පොත්වල සඳහන් වෙන්නේ. අගුල් විවෘත කිරීම සඳහා අගුල් බිත්තිවල සවිකර ඇති අධිබලිත මෝටර් උපයෝගී කරගන්නවා කියලයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. අංක 6 පැනමාවෙන් ලෝකෙට ඇති වටිනාකම. කලින් කිව්වත් වගේ මිනිසා විසින් හදපු උසස්ම තත්ත්වයේ ඉදිකිරීමක් කිව්වොත් නිවැරදි. මේ ඇලහරහා ගමන් කිරීමේදී එක්සත් ජනපදයේ නැගිනහිර හා බටහිර වෙරළ තීරවල ගමන් කරන නැව් ඇමරිකාවේ කේප් හෝන් වරායට යාමේදී සැතපුම් 8000කුත් උතුරු ඇමරිකාවේ එක් වෙරළ තීරයක ඉඳලා දකුණු ඇමරිකාවේ අනෙක් වරායන් වලට ගමන් කරන විට කිලෝමීටර 6500ක් වගේ විශාල කාලයක් ඉතුරු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා කියලයි ඔවුන් වාර්තා කරන්නේ. ඒ වගේම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව අතර යාත්‍රා කරනවා නම් කිලෝමීටර 3700ක් වගේ විශාල කාලයක් ඉතුරු කරගන්නත් පුළුවන් බව ඔවුන් ඉදිරිපත් කරනවා. අංක 7 පැනමාවේ වර්තමාන පාලනය. පැනමා යාල මුල්වරට 1914 විවෘත කර ජනතා අයිතියට පත් වුණාට පස්සේ 1979 වෙනකම්ම පැනමා යාල පාලනය එක්සත් ජනපදයේ විසින් පවත්වාගෙන ගොස් තිබුණා. 1979 එක්සත් ජනපදයේ සහ පැනමා රජයේ එක්තු වෙලා ඒකාබද්ධ ආයතනයක් මගින් පැනමා යාල පාලනය කළ බවත් ඒ පැනමා යාල කොමිසම ලෙස හැඳින් වූ අතරම 1999 දෙසැම්බර් 31 වෙනිදා පැනමා යාලෙහි සම්පූර්ණ අයිතිය පැනමාවට ලැබුණු බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. අංක 8 පැනමා යාල නිසා සිදු වූ පරිසර හානිය. පරිසර හානිය කියලා කිව්වම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි වෙන්නේ නැහැ. අපේ රටෙත් මදි නොකියන්න සිද්ධ වෙන එකම දේ කියලා බය නැතුව කියන්න පුළුවන්. අන්න ඒ වගේ පැනමා යාල නිර්මාණයේදීත් මෙන්න මේ දේම සිද්ධ වෙලා තියෙනවා. 1950 දශකයේ මුල් භාගයේ ඇල මාර්ගයේ දෙපස සම්පූර්ණයෙන්ම වාගේ නිවර්තන වැසි වනාන්තරයක් ලෙස පැවතියත් 1970 දශකයේ අග භාගයේ වන විට ඒ 70%කින් පමණ අඩු වී තිබෙන බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඇල දෙපසට මිනිසුන් සංක්‍රමණය වීමත් ඔවුන්ගේ අවිධිමත් වගාක්‍රම නිසා කැලෑ එලි කිරීම වගේම ඇල නිර්මාණයේදී එක් දිනකදී විශාල පිපුරුම් ගණනාවක් සිදු කිරීමට සිද්ධ වුණ නිසාම ඒ ආශ්‍රිත කඳු විශාල වශයෙන් ණය යෑමට ලක් වෙලා තියෙනවා. පසු කාලීනව මේ සඳහා විවිධ පරිසර සම්මුතීන් ඇති කරගෙන මේ ආරක්ෂා කරගන්න සමත් වෙලා තියෙනවා කියලයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා වටිනා දෙයක් දැනගත්තනම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.